ඔබ සැන්දාවක් සිදු වෙනාට හොඳයි right අද පොඩි වෙනසක් කරන්න හිතුවා මොකද දන්නවද ගොඩක් කට්ටිය පහට නම් දෙවමියේ පටන් ගන්න එන්නේ පහයි කාලට පහයි 20ට ඇයි දන්නවද අර ප්‍රේස් ඇන් වර්ෂිප් කියලා එකක් තියෙනවනේ සින්දු කියන එකක් නේද කට්ටිය ඇවිල්ලා ස්ටේජ් එකට ඇවිල්ලා ගිටාර් ගහලා බයිලා කියනවා සින්දු කියනවනේ සින්දු අපිට වැඩක් නැහැ නේද අපි යන්න ඕනේ අර වචනේ තින් අහලා එනවනේ නේද ඒකට නේද ඉතින් අර සින්දු කියන මැද්දේ තමයි එන්නේ සාමාන්‍යයෙන් දේව මෙහෙට අද ඒක නිසා මම ඉස්සෙල්ලා පටන් ගන්නවා අර පරක්කු වෙලා එන අයට තාම භාගයක් හිස්නේ විතර පුතේ ඔය ටික පිරනවා ඉවර වෙනකොට එම තාම එනවා මග අර ප්‍රේස් ඇන් වර්ෂිප් කියලා එකක් තියෙනවනේ ප්‍රශංසා නමස්කාර කාලේ නේද ඒක ඉතින් වැඩක් නැහැ නේද ඕක වැඩක් නැහැ නේ අපිට මේ ප්‍රශංසා නමස්කාර සින්දු කියලා අප්පුඩි ගාන එකනේ නේද නේ ඒක නිසා මං අද කතා කරන්න යන්නෙත් ඒ ගැනම තමයි හරි මං අද කතා කරන්න යන්නේ ප්‍රශංසාව කියන්නේ මොකද්ද නමස්කාරය කියන්නේ මොකද්ද ඒ නිසා අද වෙනස් විදිහකට වැඩේ කරන්න යනවා අද දේව මෙහෙ පවත්වන්න යනවා ඉස්සල්ලාම මොනව කරන්නත් ඉස්සල්ලා අපි යාඥා කරන්න ඕනේ නේ ඒ නිසා අපි සියලු දෙනාම මේ කාලේ දවසට බාර කරමු නැගිටලා දෙවියන් වහන්සේට අපි බාර දෙමු ශුද්ධාත්මයන් වහන්සේට අප මැද්දේ ක්‍රියා කරන පිණිස යටත් වෙමින් අපි දෙවියන් වහන්සේගේ හස්තයේ යටත් වෙමු මේ සන්ධ්‍යා කාලේ අපි සුළු මොහොතක් නිශ්ශබ්දව මෙනෙහි කරමු අපගේ ජීවිත ගැන අපි හිස නවාගෙන අපි යමතක කරමු මේ මොහොතේ අපගේ වම් පැත්තේ දකුණු පැත්තේ ඉස්සරහා පිටිපස්සේ ඒ ඉන්න කෙනාව අපි යමතක කරමු අපි යමතක කරලා අපගේ ජීවිත ගැන මොහොතකට හිතමු මේ උදෑසන සිට අද දක්වා මේ වෙලාව වෙනකන් ඒ වගේම පසුගිය ඉරිදා සිට මේ වෙනකන් අපගේ ජීවිතවල දෙවියන් වහන්සේට පිළිකුල් වෙන විදිහේ උන් වහන්සේගේ හිත රිදෙන විදිහේ යමක් අපේ අතින් සිදු වුණාද අපේ මුඛයෙන් අපි කියවුණාද අපගේ සිතුවිලි වලින් උන් වහන්සේට විරුද්ධව යම් කිසි දෙයක් අපගේ ජීවිතවල සිද්ධ වුණාද අපි ඒ ගැන පොඩ්ඩක් හිතමු අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙනවා දෙදෙනෙක් හෝ තිදෙනෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් රැස් වෙනවා නම් ඒ ස්ථානයේ උන් වහන්සේගේ අභිමුඛය ක්‍රියාත්මක වෙනවා අපි දන්නවා මේ ස්ථානයේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව මේ වෙනකොටත් උන් වහන්සේ කරමින් සිටිනවා සුළු මොහොතක් අපි හිතලා බලමු දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නිශ්ශබ්දව සිටමින් අපි හිතලා බලමු අපගේ සිතුවිලි වලින් අපගේ ක්‍රියාවෙන් අපගේ වචන වලින් දෙවියන් වහන්සේට විරුද්ධව යම් කිසි දෙයක් සිද්ධ වුණාද එසේනම් අපි ඒ ගැන දුක් වෙමින් පසුතැවිලි වෙමින් දෙවියන් වහන්සේට අපි කියමු ස්වාමිනේ සමාව වෙන්න මේ කාලේ අපි උන් වහන්සේට බාර කරමු ස්වාමිනිය ඔබ වහන්සේ අප මැද්දේ ක්‍රියා කරන දෙවියන් වහන්සේ නිසා සතුතිවන්ත වෙනවා ඔබ වහන්සේ අප මැද්දේ සිටින්නා වූ දෙවියන් වහන්සේ නිසා සතුතිවන්ත වෙනවා දෙවියන්නි ඔබ වහන්සේ මේ කාලයට ආශිර්වාද කරන්න ස්වාමිනිය ඔබ වහන්සේගේ අභිමුඛය ඔබ වහන්සේගේ ආලේපය අභිෂේකය බලවත් සේ අප අතර ස්වාමිනිය අපම මත ඔබ වහන්සේ වගුරවන්න කියලා ඉල්ලනවා දෙවියන්නි ඔබ වහන්සේ මේ කිනෙක් කෙනාව ස්පර්ශ කරන්න ස්වාමිනිය විකාලයට ආශිර්වාද කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. සිල් දන වාඩි වෙමු. අද පොඩි එක්සර්සයිස් එකකුත් තියෙනවා.
වාඩි වෙනවා නැගිටිනවා හොඳයි නේද හොඳයි 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 අපි ඇයි ඉරිදට චර්ච් එකට එන්නේ කවුරු හරි එනවනම් ගෑනු ළමෙක්ව හම්බ වෙන්න එහෙම නැත්තම් අරයත් එක්ක පොඩ්ඩක් ආශ්‍රය කරන්න මට ලැබෙන්නේ චර්ච් එකට ගියහම විතරයි එහෙම නැත්තම් වෙන කවුරු හරි එනවනම් පොඩි බිස්නස් ඩීල් එකක් දාගන්න එහෙම නැත්තම් අපි එනවනම් පොඩ්ඩක් අර සෝෂල් වෙන්න එහෙමනම් ඒකේනා ඇවිල්ලා තියෙන්නේ වැරදි ස්ථානයකට අපි චර්ච් එකට එන්න ඕනේ නැත්තම් අපි හැම ඉරිදම රැස් වෙන්නේ අර ඉස්සල්ලා කිව්ව එකකටවත් නෙමෙයි රැස් වෙන්නේ දෙවියන් වහන්සේගේ සෙනගත් එක්ක එකතු වෙලා යේසුස් වහන්සේව සමරන්න ප්‍රශංසා කරන්න සහ නමස්කාර කරන්න ඒකට විතරයි මෙතනට එන්න ඕනේ වෙන කිසිම දෙයකට නෙමෙයි right ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් පීඩාවක් තියෙනවා නම් යාඥා කරගන්න ඕන නම් ඒක කරන්න ඕනේ සතිය අනිත් දවස් 6 දැන් මන් දන්නවා සම්ප්‍රදායන් ගොඩක් මම අද කඩන්න යනවා හරි අපි පුරුදු වෙලා තියෙනනේ සිස්ටම් එකකට හරි මම කිව්වා මම ජනවාරි මාසේ ආපු ගමන් මම කිව්වා මාර්තු මාසේ පළවෙනි සුමානේ මේ චර්ච් එකේ නැත්තම් මේ සිංහල සභාවේ නමස්කාර ක්‍රමය එහෙම් පිටින්ම වෙනස් කරනවා කියලා මං කිව්වා අද කවද්ද මාර්තු මාසේ පළවෙනි ඉරිදා අද තමයි පටන් ගන්න right අපි එන්නේ මොකටද යේසුස් වහන්සේගේ උත්තානය සමරන්න සහ උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඒ වගේම වචනය තුල ශක්තිමත් වෙන්න. ඒකට තමයි අපි ඉරිදට මෙතනට එන්නේ. දැන් ඕකට අපිට ආකෘතියක් දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේදී දුන්නා. ඔබ දන්නවා අපිට බයිබලයට අනුව ගිවිසුම් දෙකක් තියෙන නැත්නම් බයිබලේ පොත් වෙන් කරලා තියෙන විදියට අනුව ගිවිසුම් දෙකකට වෙන් කරලා තියෙනවා නමුත් ඇත්තටම පහක් තියෙනවා ගිවිසුම් අපි ඉන්නේ පස්වෙනි සහ අවසාන ගිවිසුම තුල හතරවෙනි ගිවිසුම තමයි දෙවියන් වහන්සේ මෝසස් එක්ක ඇති කරගත්ත ගිවිසුම ඒකේ නැත්නම් ව්‍යවස්ථාවේ තියෙනවා අපිට දෙවියන් වහන්සේ විසින්ම දීලා ආකෘතියක් උන්වහන්සේගේ අභිමුඛයට කොහොමද එන්නේ කියලා දෙවියන් වහන්සේගේ අභිමුඛයට නැත්නම් උන්වහන්සේව මුණ ගැසෙන්න උන්වහන්සේත් එක්ක නැත්නම් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න නමස්කාර කරන්න ඒ වගේම දෙවියන් වහන්සේව සම්මුඛ වෙන පිණිස ආකෘතියක් දීලා තියෙනවා පරණ ගිවිසුමේ ඒක මම කියවන්න යන්නේ නැහැ අද මොකද මම මීට ඉස්සෙල්ලා එක වතාවක් ඒක මම උගන්වලා තියෙනවා ඔයගලන්ට ඒක තියෙනවා ව්‍යවස්ථාව තුල නැත්තම් නික්ම යාම පොතේ තියෙනවා ලෙවි කතාවේ තියෙනවා ඒ පොත් පහේ එක පැහැදිලිව ආකෘතියක් තියෙනවා දැන් ඔය ආකෘතියට තමයි යුදෙව්වන් දෙවියන් වහන්සේගේ සෙනග
නමස්කාර කළේ. හරි. දැන් යොහාන් පොතේ හතරවෙනි පරිච්ඡේදයේ දහා නමය ඉඳලා බලන්න යනවා අපි දැන් මේකේ පසුබිම තමයි යේසුස් වහන්සේ සමාරිතයට ගිහාම කාන්තාවක් එනවා කාන්තාවක් එනවා වතුර අදින්න ලිඳගාවට ආවහම එතන ඉන්නවා යේසුස් වහන්සේ යේසුස් වහන්සේ මොකද්ද එතන කතාවක් කියනවා ඒක අපිට අදාළ නැහැ මේ මේ දෙයට නමුත් ඊට පස්සේ යේසුස් වහන්සේ කාන්තාවගේ රහස් කීපයක් එලි කරාම ඒ කාන්තාව යේසුස් වහන්සේට කියන දෙයකින් අපි ආරම්භ කරමු 4:19 සහ 20 කියවන්න ස්ත්‍රී උන්වහන්සේට කියන්නේ ස්වාමීනි ඔබ අනාගත වාත්‍රු කෙනෙක් බව මට පෙනේ අපේ පියවරු මේ කන්දේදී නමස්කාර කළෝය නමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාර කරන්න යුතු ස්ථානය යෙරුසලමයේයි නුඹ වහන්සේලා කියන්න හොයයි කීවාය එතන තියෙන යුදෙව්වෝ කියනවා කියලා තමයි කිව්වේ ආ යුදෙව්වෝ කියනවා දෙවියන් වහන්සේව නමස්කාර කළ යුත්තේ ජෙරුසලමේදී හැබැයි අපේ පියවරු ඒ කියන්නේ සමාරිතයෝ ජෙරුසලමට ගියේ නැහැ ඒගොල්ලෝ කන්දක තමයි දෙවියන් වහන්සේව සම්මුඛ වුණේ නමස්කාර කළේ කාන්තාව යේසුස් වහන්සේගෙන් ඇත්තට ප්‍රශ්නයක් අහන්නේ හරි මේක ඇත්තටම ප්‍රශ්නයක් එයාට අපේ පියවරු කියනවා ඔබ වහන්සේලාගේ අය වගේ නෙමෙයි යුදෙව් වගේ නෙමෙයි අපේ අය කියනවා මෙතන තමයි දෙවියන් වහන්සේව හම්බ වෙන්න පුළුවන් හැබැයි ඕගොල්ලෝ කියනවා ජෙරුසලමේ තමයි ඒක කරන්න ඕනේ කියලා යේසුස් වහන්සේ පුදුම උත්තරයක් දෙනවා කියමුද උත්තරේ 21 වෙනි පදේ යේසුස් වහන්සේ ඇයට කියනසේක් ස්ත්‍රිය මා විශ්වාස කරපන්න මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියනන් වහන්සේට නමස්කාර නොකරන කාලයේ පැමිණෙන්නේය. මොකද්ද? නුඹලා පියනන් වහන්සේට නමස්කාර නොකරන කාලයේ පැමිණෙන්නේ. කාලයක් එනවා නැත්නම් අනාගතයේදී දිනයක් එනවා මේ කන්දෙත් නෙමෙයි ජෙරුසලමෙත් නෙමෙයි සෙනග දෙවියන් වහන්සේව නමස්කාර කළ යුත්තේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ කියනවා මේ ඔක්කොම වෙනස් වෙන්න යනවා කියලා. නේ? ඒකයි මේ කියන්නේ. එහෙම කියලා 23 සහ 24 ඒ දෙක කියවන්. නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමෙන්ද පියනන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය. දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු ඌවන් සොයනසේක දෙවියන් වහන්සේ ආත්මයක්ය උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුයයි කීසේක අන්න දැක්කද මේ කාන්තාව ඇහුවේ ස්වභාවික ස්ථානයක් ගැන මේ කන්දද ජෙරුසලමද යේසුස් වහන්සේ කියනවා දෙකම නෙමෙයි කාලයක් එනවා ඒ වගේ නෙමෙයි ඇවිල්ලා තියෙනවා දෙවියන් වහන්සේව සත්‍යතාවයෙන් සහ ආත්මයෙන් නමස්කාර කරන සෙනගක් දෙවියන් වහන්සේ සොයනවා ඒ නිසා දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක් ආත්මයක් උන්වහන්සේව නමස්කාර කරන අය ආත්මයෙන් නමස්කාර කළ යුතුය. දැන් මේ ස්වභාවික ස්ථානවලට තමයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ නමස්කාර කරන්න. අපි ඔක්කොම ඒ වගේ එක කාලයක් කරානේ. එක තැනකට ගිහිලා අතන්ට ගිහිලා එතන දන ගහලා වඳිනවා. ඇයි අපි හිතනවා එතන පූජනීය ස්ථානයක් කියලා. හරිද?
යේසුස් වහන්සේ කියනවා නෑ 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 මාව නමස්කාර කරන්න ඕන ආත්මිකව හැබැයි අපිට ආකෘතියක් දුන්නා මෝසස්ගේ විවස්ථාව තුල ඒ ආකෘතියට අනුව තමයි ආත්මිකව උන්වහන්සේව හම්බ වෙන්න එන්න ඕනේ අනේ ආකෘති අපි අධ්‍යයනය කරමු අද දවසේ ඒක තුල තමයි රහස තියෙන්නේ හොඳයි මෙන්න ආකෘතිය මේක තමයි ටැබනකල් එක නැත්තම් කූඩාරම මෝසස් විසින් හදන ලද කූඩාරමේ ආකෘතියක් මේ අපිට පේනවා ආකෘතිය වටේට තියෙනවා වැටක් ඒ වගේම මැද්දේ තියෙනවා ගොඩනැගිල්ලක්. හැබැයි ඉස්සරහා තියෙන රතු පාටට ගේට්ටුවක්. දොරටුවක්. දැන් මේ මුළු ඔක්කොටම යුදෙව්ව කිව්වේ ස්වාමින් වහන්සේගේ ගෘහය. හරිද? දෙවියන් වහන්සේගේ ගෙදර. මාව හම්බ වෙන්න ඕන නම් කාට හරි කොහට දෙන්න ඕනේ? ගෙදරට. දෙවියන් වහන්සේව හම්බ වෙන්න නම් කොහටද යන්න ඕනේ? ගෙදරට. මේක තමයි ස්වභාවිකව ව්‍යවස්ථාවට අනුව දෙවියන් වහන්සේගේ ගෙදර. හරිද? කට්ටේ යන්තම් ඇත්තද? මම කියන්නේ පරණ කිවිසුමේ. දැන් නෙමෙයි. යේසුස් වහන්සේ කිව්වනේ ඒක වෙනස් වුණා කියලා. හරිද? දැන් දෙවියන් වහන්සේ කියනවා මේක තමයි එයාගේ ගෙදර ගෘහය බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ ගෘහයට ගීතාවලියේ කියනවා දාවිත් රජතුමා දෙවියන් වහන්සේගේ ගෘහයට මට එන්න කියලා කිව්වහම දාවිත් මොකද උනේ දුක හිතුණලුද ප්‍රීති වුණා කියලා කිව්වනේ නේද එතකොට දෙවියන් වහන්සේව හම්බ වෙන්න යන්නකොට අපිට මොකද ඇති වෙන්න ඕනේ ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ ඒක නිසා පහටලා සර්විස් එක පහට එන්න ඕනේ මම එක තමයි අද වෙනස් කරේ ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ. ස්වාමින් වහන්සේගේ ගෘහයට මට යන්න කිව්වම මම ප්‍රීති වුණා. ඒ විතරක් නෙමෙයි. ගීතාවලිය සිය ගීතාවලිය සිය එකේ ඉඳලා කියවන්න එකයි දෙකයි තුනයි කියවන්න ඉස්සල්ලා පොළවේ සියල්ලනි ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව් ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙ කරව් ගීතිකා කරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව් ස්වාමින් මොකද 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 ගීතිකා කරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව් දැන් ඉස්සල්ලා කිව්වා ප්‍රීති වෙන්න ඊට පස්සේ මොකද කියන්නේ ගීතිකා කරමින් සින්දු කියන්න කෙනෙකුට ප්‍රීතියක් ඇති වුණාම අනිවාර්යෙන්ම ස්වභාවයෙන්ම සින්දුවක් කියවෙනවා නේද? දැන් මට සින්දු කියන්න බෑ. හැබැයි අර පොඩ්ඩක් ඇතුලේ නිකන් ජොලියක් ආපු වෙලාවට කියනවා මුදලට කවුරුත් අහගෙන ඉන්නේ නැහැ. අහගෙන හිටියොත් සින්දු ඊට පස්සේ අහන්නේ නැහැ යා. හැබැයි අර ඇතුලේ තියෙන ප්‍රීතිය නිසා මොකද වෙන්නේ ගීතිකාවක් එනව නේද සින්දුවක් එනව නේද අර හිතන්න දැන් මෙහෙම ආදරවන්තයෝ ඉන්නවනේ අපි ආදර කරපු කාලේ අද දැන් ආදරේ කරන අය ඉන්නවා තාම විවාහ වෙලා නැති අය හරි ප්‍රශ්නේ වැරදි මං කියපු කතාව නේ විවාහ වුණාම කියලා ආදරේ කරන්න තුන් ඉන්නේ නැහනේ නේ ආදරේ කරන අය ඉන්නේ දැන් ඒ ආදරෙන් ඉන්නකොට මොකද හිතෙන්නේ ආදරවන්තයාව නැත්තම් ආදරවන්තියව සිහි වුණා මොකද කරන්නේ? නිකන් එනවනේ පොඩි සින්දුවක් නිකන්.
නැද්ද හරියට නෑ වගේ හිබුණ දිහා බලන්නේ එනවනේ එහෙම ඇත්තනේ එනවා එහෙම ඒ වගේ මේක කියනවා ස්වාමින් වහන්සේ වෙතට එනකොට ප්‍රීති වෙන්න ගීතිකා කියන්න ඒක නිසා තමයි අපි සභාවට ආපු ගමන් ගීතිකා කියන්නේ නැතුව ඒක අර නිකන් මෙසේජ් එකට ඉස්සල්ලා පොඩි දෙන නිකන් රිහර්සල් එකක් නෙමෙයි ඒ විතරක් නෙමෙයි අද කාලේ දෙවියන් වහන්සේගේ ගෘහයට එනකොට ගොඩක් වෙලාවට අපිට පේන්නේ ස්ටේජ් එකේ පර්ෆෝමන්ස් එකක් අයිදල අපි ඔක්කොම ලෝකේ ඉන්නකොට සංගීත සම්දර්ශන බලලා තියෙනවනේ අර නේ එක එක ගායක ගායිකාවන්ගේ නේද ප්‍රසංග වලට සහභාගී වෙලා තියෙනවා ඒගොල්ලෝ මොකද කරන්නේ ස්ටේජ් එකටලා මොකද කරන්නේ ගිටාර එක ගහනවා මෙහෙම කරගෙන මෙහෙම කරගෙන ඊට පස්සේ මයික් එක අල්ලනවා මට මයික් යන මෙහෙම මෙහෙම කරලා අල්ලගෙන කියනවා මෙහෙම වැඩ දාලා ඇයි මොකද එහෙම කරන්නේ ඇයි ඇයි එහෙම කරන්නේ ෂෝ එක පර්ෆෝමන්ස් එකක් දැන් චර්ච් එකට ආවහම දැන් බලනවා චර්ච් එකේ මිනිස්සුන්ව ගෙන්න ගන්න නම් හොඳම ක්‍රමෙද සංගීත සම්දර්ශනයක් කරනවා චර්ච් එක ඇතුලේ ඒක නිසා මොකද කරන්නේ කට්ටිය එකතු වෙලා ස්ටේජ් එකට ඇවිල්ලා දිලිස්ස නැඳුන් ඇඳගෙන ආ එව කරගෙන ෂෝ එකක් දානවා මං කියන්නේ සම්ප්‍රදාය මම අද කෑලි වලට කඩනවා ජනවාරි මාසේ මම මේක කිව්වේ මම ජනවාරි මාසේ ඉඳලා ලෑස්ති වෙනවා මේ පණිවිඩයට හරි අපි පුරුදු වෙලා තියෙන්නේ මෙන්න මේ සම්ප්‍රදායට මොකද්ද පර්ෆෝමන්ස් එකක් කරනවා නැත්නම් ෂෝ එකක් කරනවා ඉතින් සමහර අය හිතනවා ඔය ෂෝ එකේ මුල ටික බැලුවත් එකයි අන්තිම ටික බැලුවත් එකයි ඉතින් මම මැද හරියේදී ගියාට කමක් නැහැ කියලා මේක කියන්නේ මොකද්ද ස්වාමින් වහන්සේගේ ගෘහයට එනකොට ප්‍රීතියෙන් එන්න ඒ වගේම ගීතිකා ගයමින් එන්න ඒ විතරක් නෙමෙයි ගීතාවලිය 104 වෙනි පදේ මොකද්ද කියන්නේ ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව චුටකින් අපව කියන්න මොකද ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව දොරටු වෙන් හරි ඊට පස්සේ ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩප වලට පැමිණෙව් ස්තුති කරමින් දොරටුව ඒ කියන්නේ මෙන්න දොරටුව ඊළඟ ස්ලයිඩ් එක දාන්න මේ තියෙන්නේ දොරටුව ඕකෙන් ඇතුල් වෙන්න කියන්නේ කොහොමද ස්තුති කරමින් අපි එළියේ ඉඳලා එනවා ඇවිල්ලා දැක්කහම අර තියෙන්නේ දෙවියන් වහන්සේගේ ගෘහය ස්තුති කරනවා ඒක නිසා අපි ගීතිකා කියනකොට ඉස්සල්ලාම කියන්න ඕනේ ස්තුති දීමේ ගීතිකා අද ප්‍රේස් ඇන්ඩ් වර්ෂිප් කියලා තියෙනවා නේද කට්ටිය මොකක්ද දන්නවද වෙන්නේ මෙන්න වෙනදේ මේක තමයි සම්ප්‍රදාය අදමම කෑලි වලට කඩනවා සම්ප්‍රදාය ගීතිකා කණ්ඩායම් වල ඉන්න අය ගීතිකා තෝරනවනේ එදාට කියන්න මොනවද දන්නව තෝරන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි සභාවල් වල විශේෂයෙන් ඒගොල්ලෝ කියනවා 3 fast songs beat එක ඩිකිඩි 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 තුනක් ගන්නවා ඊට පස්සේ slow songs තියෙන්නේ ආ ඒව තුනක් අරගන්නවා වචන වලට මොනව කිව්වත් කමක් නැහැ අර ෆාස්ට් තුන ඉස්සල්ලා ගැහුවා ස්ලෝ තුන පස්සේ ගැහුවා ඉවරයි ෂෝ එක ඉතින් ඒක අතුලදී මයික් එක පොඩ්ඩක් මෙහෙම අල්ල ගන්නවා ගිටාර් එක ගහන එක නම් මෙහෙම ගහනවා වැඩ දාලා ගහලා ඉවර වෙලා ෂෝ එක ඉවරයි අතුල් වෙනකොට කියන්න ඕනේ ගීතිකාව ස්තුති දීමේ ගීතිකාව ස්තුති දෙනවා මොකටද සුති කරන්නේ
හරි ඒකට ඉස්සල්ලා ඒ පදේ ඉතුරු ටික මොකද්ද කියන්නේ අතුල් වෙලා සුති දීමෙන් ප්‍රශංසා කරන ගේට්ටුවෙන් අතුල් වෙනකොට සුදු දෙන්න කියලා කිව්වා හරි හරිද ඊට පස්සේ ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණ මණ්ඩපයට ඒ කියන්නේ අතුලට අර ශුද්ධ ස්ථානයට අතුල් වෙනකොට ප්‍රශංසා කරන අපි ඒක ගැන කතා කරමු පස්සේ හොඳයි දැන් අපි සුති කරන්නේ කොහොමද අපි කරන්න යනවා අපි ආ මේ ප්‍රැක්ටිකල් මේක මම නිකන් තියරි එකක් දීලා යනවනේ මේ ප්‍රැක්ටිකල් අද කරන්න යනවා සුති දීම කොහොමද කරන්නේ මං අහලා තිනා මෙන්න මෙහෙම දෙයක් ගීතිකාව කියලා නම් සුති වේවා ස්වාමිනී සුති වේවා ස්වාමිනී සුති වේවා සුති වේවා සුති වේවා සුභාද්‍ර සුති කරනවා ස්වාමිනී දෙවෙනිවසෙ බලනවා හරි හරි මොකටද සුති කරන්නේ සුති වේවා ස්වාමිනී සුති වේවා ස්වාමිනී ඒක හරියට මම ඇවිල්ලා චන්දිමල හඬගෙන චන්දිම සුති කරනවා ස්වාමිනී සුති වේවා චන්දිම සුති ඔහා බලේ මට පිසුද කියලා දැනගන්න බම් මොකටද සුති කරන්නේ කියලා චාචුල කරන්නේ ඔක තමයි සුති වේවා ස්වාමිනී සුති වේවා සුති වේවා සුති වේවා සුති වේවා සුති මොකටද සුති කරන්නේ කියන්න දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කළ දේ කියන්න කටින් ඔබ වහන්සේ මට ගැළවීම දුන්නට ස්තුති ඔබ වහන්සේ මගේ යාඥ වලට උත්තර දුන්නට ස්තුති ඔබ වහන්සේ මාව සුව කරාට ස්තුති ඔබ වහන්සේ මට දුන්න ජයග්‍රහණ වලට ස්තුති ඔබ වහන්සේ මාව මුදව ගත්තට ස්තුති හැම දෙයකටම මුඛය ඇරලා උන් වහන්සේට ස්තුති කරන්න ඇතුල් වෙනකොට දැන් ඒ කියන්නේ ගේට්ටුවෙන් උඩ ස්තුති කරගෙන ඉන්න එපා දොර අරගෙන මං කියන්නේ මේ කතා කරන්නේ ස්වභාවික ස්ථානයක් ගැන නෙමෙයි කියලා මේ කතා කරන්නේ ආත්මික ස්ථානයක් ගැන හරිද එනිසා අපි ඔක්කොම රැස් වෙලා ඉස්සල්ලා මොකද කරන්නේ උන්වහන්සේගේ ගෘහයට අපි ඇතුල් වෙනවා උන්වහන්සේගේ ස්ථානෙට නැත්තම් උන්වහන්සේ ඉන්න තැනට අපි ඇතුල් වෙනවා ඇතුල් වෙන කොහොමද ස්තුති දීලා අපි දැන් ස්තුති කරන්න යනවා අපි ස්තුති කරන්න යනවා අපි සියලු දෙනා නැගී සිටිමු අපුඩි ගහලා අපුන් වාසය සුති කරමු මොකද දෙවියන් වාස අපේ ජීවිත වල මාත්‍රේ කරගෙන යනවා හalleluya सुति देवा मोहन से स्वामी स्वामी मोहन
මෙතන ගේට්ටුව මේ තියෙන්නේ ඇතුළ මණ්ඩපයේ ඇතුළ ගේට්ටුවෙන් ඇතුළු වුණාම තමයි පූජාසන තියෙනවා ඊට පස්සේ කූඩාරමෙන් ඇතුළු වුණාම පේන්නේ මෙන්න මේ විදියට ඒකේ තිරය තමයි මෙන්න මෙතන වහලා තියෙන්නේ මේ තිරය මේක තමයි උඩ ඉඳන් පහළට ඉරුනේ යේසුස් වහන්සේ කුරුසපත් වුණාම දැන් මේ තිරය ඇරලා තියෙන්නේ මේ තියෙන ගිවිසුම් පෙට්ටිය නමුත් අපි ශුද්ධ ස්ථානය කියන්නේ මෙන්න මේ හරියට අතිශුද්ධ ස්ථානය තමයි මේකෙන් එහා පැත්ත මේ කණු වලින් එහා පැත්ත ඒකේ තමයි ගිවිසුම් පෙට්ටිය තියෙන්නේ මණ්ඩපයට ඇතුල් වෙනවා කියන්නේ මෙතනින් ඇතුල් වෙනවා මේ කැලලට ඒකේ තියෙනවා පහන් රුක රොටි තබන මේසය ඒ වගේම දුම් පූජාසනය දාවිද රජතුමා කියනවා අපි ඇතුල් වුණාම ප්‍රශංසා කරන්න ඕනේ කියලා. ඇයි අපි ප්‍රශංසා කරන්නේ? ඇයි ප්‍රශංසා කරන්නේ? බයිබලේ කියනවා දෙවියන් වහන්සේ අපගේ ප්‍රශංසාව මැදයේ වැඩ සිටිනවා. අපි ඔක්කොම එකතු වෙලා ප්‍රශංසා කරනකොට තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය ඒ ස්ථානයට එන්නේ. හරි? අපි සුති දීමෙන් ඇතුල් වුණා. ප්‍රශංසා කරනවා එවිට උන්වහන්සේගේ අභිමුඛය එනවා. දැන් ප්‍රශංසා කරන්නේ කොහොමද? ඒකත් සාමාන්‍යයෙන් අපි කරන්නේ කොහොමද දන්නවද? ස්වාමීනි ප්‍රශංසා වේවා වහන්සේ ප්‍රශංසා කරනවා කියලා ඉවර වෙනකම්ම ඒක විතරක් කියනවා. ඒක ප්‍රශංසාව නෙමෙයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ අපි කියනවා දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ ලක්ෂණ. ඔබ වහන්සේ අතිශුද්ධ දෙවියන් ඔබ වහන්සේ විශ්වයේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ එල් ෂඩායි ඔබ වහන්සේ ජෙහෝවා ජෛරේ ජෙහෝවා රාෆා ජෙහෝවා ෂම්මා ඒවලින් අර්ථවත් වෙන්නේ මොකද්ද එක එක උන් වහන්සේ සුව කරන්න උන් වහන්සේ සපයන්න උන් වහන්සේ අපමැදියේ සිටින තනන් වහන්සේ අන්න ඒ වගේ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා උන්වහන්සේගේ ලක්ෂණ කියලා. උන්වහන්සේගේ හැකියාව කියලා. දැන් ප්‍රශංසා කරනවා කියන්නේ කොහොමද? මම එක්කෙනෙකුට ප්‍රශංසා කරනවා නම් මොකද කරන්නේ? මං එයාගේ ගුණ ගයනවා. කියනවා. එයාගේ යහපත මම කියනවා. එයාගේ ලක්ෂණ මම කියනවා. දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්නේ අන්න ඒ විදිහට. දැන් පහන් රුක සංකේතවත් කරනවා ආලෝකය අපි ඉස්සලා ගීතිකාවේ කිව්වා මගේ ඇතුළාන්තෙන් ආලෝකයක් ආවා කියලා නේ ඒ ආලෝකය ආවේ කොහොමද යේසුස් වහන්සේ අපිට ඒ ආලෝකය දුන්න නිසා ඒක තමයි සංකේතවත් කරන්නේ මේ හරිද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න බෑ අපි දෙවියන් වහන්සේව හරියට අපේ ජීවිතේට අදාළ කරගෙන නැත්තම් එහෙම නැත්තම් අපි අපේ ජීවිතය තුල යේසුස් වහන්සේ නැත්තම් ශුද්ධාත්මයන්න් වහන්සේ නැත්තම් අපිට බෑ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඒ ප්‍රශංසාව එන්න ඕනේ මේ ඇතුළාන්තේ බොක්කෙන් එන්න ඕනේ ඇතුළේ ඒක අවංකව එන ප්‍රශංසාවක් නැත්නම්
වැඩක්කරගන්නත් අපි ප්‍රශංසා කරනවනේ නේද? නේද? කවුරු හරි ළඟට ගිහිල්ලා වැඩක් කරගන්න ඕන වුණාම එහෙමත් කියනවා අර මොකද ඒකට කියන්නේ? බටර් ගන්නවා කියලා. වැඩේ ඒක හරියන්නේ නැහැ. මෙතනින් එන්න ඕනේ. අවංකව දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරන්න ඕනේ. මේ ප්‍රශංසාව තුළ බලාපොරොත්තු වෙන්නේ අපි දෙවියන් වහන්සේගේ ගුණ ගයනවා. ඒකෙදි මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අපි දෙවියන් වහන්සේට ගයනකොට අනිත් අය දැනගන්නවා දෙවියන් වහන්සේගේ ලක්ෂණ නැත්තම් ගුණ, උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ හැකියාව. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ මම සෙනගගේ ප්‍රශංසාව මැද්දේ වැඩවාසය කරන දෙවියන් වහන්සේ කියලා. අපි ප්‍රශංසා කරනකොට දෙවියන් වහන්සේ මනුෂ්‍යෙක් විදියට මේ පොළවට ඇවිල්ලා ඔබ වහන්සේ අපිට ගැලවීම දුන්නා. ඔබ වහන්සේ අපිට දුන්නා ස්වාමීනි සදාකාලික ජීවනය. එය දුන්නේ ඔබ වහන්සේ විතරයි ස්වාමීනි. ඒ නිසා අපි ඔබ වහන්සේගේ නාමය උස්සස් කරනවා. අපි ගායනා කරමු ඊළඟ ගීතිකාවත්. හලෙලූයා. හලෙලූයා. සියලු දේ සපයන I'm not afraid.
प्रशंसा करान नमस्कार අපතුල ආලෝකයක් ඇති වුණා කියලා. පහන් රුකෙන් සංකේතවත් වෙන්නේ ඒ ආලෝකය. අපි කිව්වා ජෙහෝවා ජෛරේ කියලා. ඔබ දන්නවද මේ රොටි මේසෙන් සංකේතවත් වෙන්නේ එක. අපේ සැපෙයිම. අපේ සැපෙයිම. ආලෝකය කියන්නේ යේසුස් වහන්සේ. රොටි කියන්නේ යේසුස් වහන්සේ. සැපීමත් සංකේත වෙන්නේ එකෙන් පහන් රුකෙන් සංකේත වෙන්නේ අපේ ආලෝකය. ඔබ දන්නවද මේ දේ දෙවියන් වහන්සේ ස්ථාපිත කරලා තියෙන්නේ අද දවසේ අපිට ආත්මිකව
දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන පිණිසයකට හේතුව තමයි ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ අභිමුඛය හැම වෙලාවෙම තිබුණේ මේ අතිශුද්ධ ස්ථානයේ අපි ක්‍රමක්‍රමයෙන් එතනට යනවා අපි සුති දීමේ නැතුල් වුණා දොරටුවෙන් ඊට පස්සේ ප්‍රශංසා කරලා ඇතුල් වුණා මේ කොටසට අපි යන්න යන්නේ මෙතනට ආත්මිකව ස්වභාවිකව නෙමෙයි මේක ස්ථානයක් නෙමෙයි මේ චර්ච් එකේ තියෙන තැනක් මුකුත් නෙමෙයි මේක ආත්මික තලයේ මෙතනට අපි යන්න යනවා මොකද එතන තමයි දෙවියන් වහන්සේ ඉන්නේ එතනට ගියාම ඔබ දන්නවද පරණ ගිවිසුමේ ඒ ස්ථානය ගැන ගොඩක් දේවල් තියෙනවා මම ඒක කියනවා තව ඉස්සරහට නමුත් අපි තාම ඉන්නේ මේ ස්ථානේ ප්‍රශංසා ප්‍රශංසා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න ඉස්සල්ලා පූජකයන් ඒක ඉස්සරහම තියෙන සුනදුම් පූජාසනයට යනවා right සුනදුම් පූජාසනය සංකේතවත් කරනවා එලිදරව් පොතේ අපේ යාඥාවට අපි යාඥා කරන්න ඉස්සල්ලා අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න ඉස්සල්ලා අපි ඉස්සල්ලාම උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ ඊට පස්සේ ප්‍රශංසා කරනවා ඊට පස්සේ අපේ ඉල්ලීම ඉදිරිපත් කරනවා මේ ටැබනකල් එකේ නැත්නම් මේ කූඩාරමේ උන්වහන්සේගේ අභිමුඛයේ තියෙන මේ ගිවිසුම් පෙට්ටියට ඉස්සරහෙන් ළඟින්ම තියෙන්නේ සුනුදුම් පූජාසනය අපි ගායනා කරමු අර ඊළඟ සින්දුවේ වාඩිලා ඉඳදී ඒක දාන්න කිවෙන සින්දුවද නම් වෙන ගීතිකා ඒක විස්තර පින්තූරයක් තියෙනවා නෑ ඒක නෙමෙයි අනිත් එක අනේ මේ තියෙන්නේ සුනුදුම් පූජාසනය මේ තියෙන්නේ කර්ටන් එක තිරය පිටිපස්සේ තියෙන පූජකයෝ මෙතනට ඇවිල්ලා මොකද කරන්නේ දන්නවද දුම් පූජා ඔප්පු කරනවා එලිදරව් පොතේ අපි කියවමු දෙ කොටස මේකක් නමු දෙවියන් වහන්සේ මට දුන්නා මේ එලිදරව් පොතේ එක තැනක තියෙනවා මේ සුනුදුම් වලින් සංකේතවත් වෙන්නේ ශුද්ධවන්තයන්ගේ යාඥාව කියවන්නේ එලිදරව් පහේ හරියට අටවෙනි පදය හා පහේ අටවෙනි පදය හරි කියවන්න එසේ පොතගත් කල ජීවමාන සත්ව 4 දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥා නමැති සුගන්ධ ද්‍රව්‍යයන්ගෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන බැටළුවානන් ඉදිරිහි වැඳ වැටුණෝය අපෝ කියවන්නේ ජීවමාන සත්වයෝ 4 දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍යයන් පිරුණු රන් පාත්‍රාද රැගෙන බැටළුවානන් ඉදිරියේහි වැඳ වැටුණෝය බැටළුවානන් ඉදිරියේ වැඳ වැටුණා යේසුස් වහන්සේ ඉදිරියේ වැඳුණා මොකද්ද වුනේ රන් පාත්‍ර සුගන්ධ ද්‍රව්‍ය වලින් නැත්නම් දූමෙන් පිරිච්ච රන් පාත්‍ර ඒ පාත්‍ර සංකේතවත් කරන්නේ ශුද්ධවන්තයන්ගේ යාඥාව ශුද්ධවන්තයෝ කියන්නේ කවුද ශුද්ධවන්තයෝ කියන්නේ කවුද ශුද්ධවන්තයෝ කී දෙනෙක් ඉන්නවද මෙතන එච්චර දෙන්නේ යේසුස් වහන්සේගේ ලේවලින් සේදිච්ච සියලුම දෙනා ශුද්ධවන්තයන්. ආමෙන්. මේ අපේ යාඥාව සංකේතවත් කරන්න තමයි ව්‍යවස්ථාවේදී දෙවියන් වහන්සේ මේක ස්ථාපිත කරේ. මේක තමයි කූඩාරමේ උන් වහන්සේගේ අභිමුඛයේ තියෙන අතිශුද්ධ ස්ථානයට කිට්ටුවෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රශංසා කරලා අපි ඉස්සලාම සුති දීලා ඊළඟට ප්‍රශංසා කරලා අපි ඊළඟට යනවා යාඥාවට දෙවියන් වහන්සේගේ අභිමුඛේ ස්වර්ගයේත් ඒකම තියෙනවා
දෙවියන් වහන්සේගේ සිංහාසනය ළඟ සුගන්ධ ද්‍රව්‍ය අරගෙන දූතයන් එනවා. ඒගොල්ලන්ගේ පාත්‍ර වලින් දුමක් පිට වෙනවා. ඒ තමයි පොළවේ ඉඳලා අපි කරන අයගේ යාඥාව. අපි ප්‍රශංසාව නමස්කාර කියන මේ දේව මෙහෙ ආරම්භෙදි කරන මේ දේවල වැදගත්කම එකයි. ඔබ දන්නවද වචනෙට එන්න ඉස්සලා ගොඩක් අය හිතනවා මේ ප්‍රශංසා නමස්කාරය කරන්නේ වචනෙට සූදානම් කරන්න කියලා. ඇත්තට ඒකත් වෙනවා. නමුත් ඒක විතරක් නෙමෙයි. ඒක එහෙම් පිටින්ම වෙනමම සර්විස් එකක්. ප්‍රශංසා නමස්කාරය කියන්නේ සින්දු තුන හතරක් තෝරගෙන සින්දු කියන එක නෙමෙයි. සෝරි. අපිට තියෙනවා කීබෝඩ් එකක්, අපිට තියෙනවා গিටාර් එකක්, සමහර තැන්වල ඩ්‍රම්ස් තියෙනවා. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ප්‍රශංසාව කියන්නේ කීබෝඩ් එකවත්, গিටාර් එකවත්, ඩ්‍රම් සෙට් එකවත් නෙමෙයි. ප්‍රශ්න වෙලා තියෙන්නේ අද අපි ඒවට දීලා තියෙනවා මුල් තැනක්. ඒක නිසා තමයි මම ඔක්කොම ස්ටේජ් එකෙන් අයින් වුනේ, අයින් කරේ. නැත්නම් මොකදනද වෙන්නේ? අර අපි සංගීත සම්දර්ශන කරනවා වගේ මෙතෙන්ට ඇවිල්ලා perform කරන්න හදනවා. අපි එහෙම කරන්නේ නැහැ. මම දන්නවා. හැබැයි කරන්න ඉස්සෙල්ලාම බැස්සුවා. सुरेश टाइम अट मे रहस की हुए एक दवसा क्या स्टेज के कट्टी प्रशंसा करने को निसल्ला या देखा लो ये सुस्वान से स्टेज के इन्नो एक वालो स्वामी ने वहां से स्टेज के इन्न का मन ना गिनने स्टेज के अभी इन्ने අපේ ફોકસ එක අපේ අරමුණ මොකද්ද? දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. අපි ඔක්කොම එක සමානයි. මම ඇතුළු. අපි ප්‍රශංසාව කරනකොට, නමස්කාර කරනකොට ගීතිකාවෙන් අපි ඔක්කොමගේම ફોકસ එක එක අරමුණකට යන්න ඕනේ. ස්ටේජ් එකේ හිටියට කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙන්නේ මොකක්ද දන්නවද? අපේ අවධානය අනිවාර්යයෙන්ම යනවා සින්දු කිනේ කෙනා දිහාට නැද්ද? අපේ අවධානය අනිවාර්යයෙන්ම යනවා গিටාර් එක ගහන කෙනාට, නැත්නම් කීබෝඩ් එක ගහන්න. මොකද අපි ආසනම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට අපේ නිකම්ම අවධානය යනවා ඒකට. වෙන්න බෑ ඒක. ඒක වෙන්න බෑ. අපේ අවධානය තියෙන්නේ එක්කෙනෙක් ගැන විතරයි. යේසුස් වහන්සේ ගැන විතරයි. එයා විතරමයි. දේශනා කරනකොට එයා කියන්නේ එයාගේ වචන නිසා ටිකක් පුළුවන් එයාට මෙතනට වෙලා හිටගන්න. මොකද ඒ වෙලාවේ මම මෙතන හිටගෙන ඉන්නවා නම් කතා කරන්නේ මම නෙමෙයි. මා තුලින් යේසුස් වහන්සේ කතා කරනවා. ඒක මෙහෙ ඉඳලා මෙහෙම යන නිසා මට මෙතනටලා ඉන්න පුළුවන්. නමුත් ප්‍රශංසා වෙන්නේ කොහොමද? එහෙ ඉඳලා संप्रदाय मम खड़न संप्रदाय आत्मेन सत्यतावेन देवियान वाहन से वसोयने का एक वेदगत्
අපි ප්‍රශංසා කරන්නේ ජීවමාන දෙවි කෙනෙකුට. නිකම්ම නිකම් නාමයකට නෙමෙයි. උන්වහන්සේ ජීවමානයි. ජීවත් වෙනවා. වෙනසකට තියෙන්නේ මේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඇයි? මේ ඇස් දෙක මානසික ඇස් දෙකක් නිසා ආත්මික දේ පේන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඇස් දෙක වහගන්නේ. එතකොට මොකද වෙන්නේ? අපගේ ආත්මික ඇස් විවෘත වෙනවා. ලේසි වෙනවා අපිට උන්වහන්සේව අත්දකින්න සහ දකින්න. පූජාසනයෙන් සංකේතවත් කරන්නේ අපගේ යාඥාව. අපි ගායනා කරමු දර යාඥා ගීත. අපි හොම් වාඩිලා ඉමු. ආලේප කරා. आलेप कर स्वामी उपवहन से क्रिया करण पिनीस ये शुद्ध हत्म आलेपेनागे जीवित उपवहन से भगुरवान कि स्वामी මෙන්න ඔබ වහන්සේට උන බාර කරන ස්වාමී මෙන්න අද දවසේ ඔබ වහන්සේ අපි එකිනෙකව ස්පර්ශ කරා ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේගේ ආලේපය ඔබ වහන්සේ ස්වාමීනි අපි එකිනෙකට නිදහස් කරා ඔබ වහන්සේ මේ පොළවේ අත්තිවාරම දාන්න පෙර අපි එකිනෙකගේ ජීවිත උදෙසා තිබුණා වූ ඒ සලස්ම ඒ ක්‍රියාව කරන පිණිස ස්වාමිනිය ඔබ වහන්සේගේ ආලේපය මෙසේ උදනා මත වතුරන. ඒ ආලේපෙන් පූර්ණ කරනවා. මේ දවසේ මේ මොහොතේ ස්වාමිනිය උන්ව ස්පර්ශ කරනවා. ස්වාමිනිය ඔබ වහන්සේ තුල ඔබ වහන්සේව ස්වාමිනිය සත්‍යතාවෙන් ආත්මය නවතින්න අපි ආලේප කරනවා. स्वामी शुद्ध स्थान अति शुद्ध स्थान स्वामी भगवान से अपने स्पर्श कर स्वाहन से गिना එදාට විතරයි උත්තම පූජකයාට විතරයි ඒත් එක දවසයි අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න පුළුවන් ඒ ඇතුල් වෙනකොට ඔහු සාමාන්‍ය සිරිතක් හැටියට ලණුවක් ගැට ගහනවා ඔහුගේ ඉනේ එක දෙනවලු එළියට සම්ප්‍රදායික කතාවක්. ඒක විවස්ථාවේ නැහැ එහෙම කරන්න කියලා. ඒකට හේතුව මොකද දන්නවද? මේ අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙනකොට මේ තියෙන කිවිසුම් පෙට්ටිය ඒක පින්තූරයක්. උත්තම පූජකයා මොකද දන්නවද කරන්නේ? ලේ අරගෙන පූජාවේ ලේ අරගෙන ඒ ලේ අරන් ගිහිල්ලා මේ චෙරුප්වරු දෙන්නා මැද්දේ තියලා තියෙන සිංහාසනයක් තියෙනවා. ඒකට කියනවා කරුණාවේ සිංහාසනය කියලා. අපි ගීතිකාවල කියනවා කරුණාවේ සිංහාසනය වෙතෙනවා කියලා. ඒක තියෙන්නේ මේක උඩ. මෙන්න මෙතන. ඒ සිංහාසනයට ලේ ඉසිනවා. ඇයි දන්නවද? මුළු ඊශ්‍රායෙල් සෙනගගේ ඒ අවුරුද්දෙම පාපය වෙනුවෙන්. අවුරුද්දට එක වතාවක් මේ උත්තම පූජකයා දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න නම් අප තුල පාපය තිබෙන්න බෑ.
එනිසා තමයි පසුතැවෙන්න අවශ්‍ය වෙන්නේ. අපිට අද සත්තු මරන්න ඕනේ නැහැ. ඇයි දන්නවද? අපි වෙනුවෙන් යේසුස් වහන්සේගේ ලේ වැගුරුණා කුරුසිය. එනිසා අද අපි මේ අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්නේ යේසුස් වහන්සේගේ ලේ අරගෙන. යේසුස් වහන්සේගේ ලේ අරගෙන. යේසුස් වහන්සේ කුරුසපත් වෙච්ච වෙලාවේ උන්වහන්සේ මිය ගියලා. යේසුස් වහන්සේ ගියා පියාණන් වහන්සේ වෙතට. ගිහලා මොකදවද කරේ? ස්වර්ගයේ කරුණාවේ සිංහාසනය මත යේසුස් වහන්සේගේ ලේ ඉස්සා කියලා තියෙනවා හෙබ්‍රු පොතේ. මන්ද උන්වහන්සේ අපගේ උත්තම පූජකයාව සිටින නිසා. නමුත් අපි අද දෙවියන් වහන්සේගේ අතිශුද්ධ ස්ථානයට යන්නේ මේ බැටළු පැටවානන්ගේ ලේ අරගෙන, අපේ පාපය වෙනුවෙන් පූජා වෙච්ච යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අරගෙන අපි එනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයට. මේක තමයි ආකෘතිය. මේ ආකෘතිය අපගේ දේව මෙහෙයවන් වල ප්‍රශංසා කාලයේදී තියෙන්න ඕනේ. අපි ආරම්භ කරනවා සුති දීලා, අපි ඊට පස්සේ ප්‍රශංසා කරනවා. අපි ඊට පස්සේ මොකද කරන්නේ? නමස්කාර කරනවා. අපිට බෑ දුර ඉඳලා නමස්කාර කරන්න. අපි උන්වහන්සේගේ අභිමුඛයට එන්න ඕනේ. ඒක තමයි ක්‍රමක්‍රමයෙන් අපි කරන්න ඕනේ. සුති දුන්නා, ප්‍රශංසා කරා. ප්‍රශංසා කරනකොට උන්වහන්සේගේ අභිමුඛය එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නමස්කාර. මේ දේ කරන්න ඉස්සල්ලා යේසුස් වහන්සේගේ ලේ පූජාව ගැන අපි සිහි කරන්න අවශ්‍යයි. මම ඒක නිසා ගීතිකාවක් ලෑස්ති කරන්න එක දැන් අපි කියන්න යන්නේ. අපිට වෙලාව ගිහලා තියෙන නිසා අපි අවසාන ගීතිකාව කියමු. නමස්කාර කරන ගීතිකාව සිහි කරන්න. අපි දකින්න එළිදරව් පොතේ හතරවෙනි පරිච්ඡේදයේ අටවෙනි පදයේ සිට එකොළොස්වෙනි පදය දක්වා පැහැදිලිව කියවන්නේ. එළිදරව් හතරේ අටේ සිට එකොළහ දක්වා. කියවන්න. එක එකාට පියාපත් සයක් බැගින් තිබුණා වූ ඒ ජීවමාන සත්‍යයන් සතර දෙනා අවටද ඇතුළතද ඇස්පුරාම තිබුණේය. ඔවුහුද සිටියා වූ, සිටින්නා වූ, මතු සිටින්නා වූ, සර්වපරාක්‍රම වූ ස්වාමි වූ දෙවියන් වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති. ඒ ජීවමාන වූ සත්‍යයන් සිංහාසනයෙහි වැඩහිඳින්නා වූ, සදාකල්ම ජීවත්වන්නා වූ තැනන් වහන්සේට ප්‍රශංසාවද, ගෞරවයද, ස්තුතියද දෙන කල වැඩිමහල්ලන් 24 දෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන් වහන්සේ ඉදිරියෙහි වැටි සදාකල්ම ජීවත් වෙන්නා වූ තැනන් වහන්සේට නමස්කාර කර තමුන්ගේ ඔටුනු සිංහාසන ඉදිරියෙහි හෙලා අපගේ ස්වාමින් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්න වඩන තැනන් වහන්සේය. මක් නිසාද ඔබ සිරුදේ මැවූසේක? ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දේ යයි කියති. මේක තමයි ස්වර්ග සිද්ධ වෙන්නේ. ඒ උන්වහන්සේ ඉස්සරහට ගියාම අපිට වෙන කියන්න දෙයක් නැහැ. මොකද රද කියන්නේ? ස්වාමිනී, ඔබ ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි. ගායනා කරමු. සුදිනම නැගිටලා. මේ අවසාන ගීතිකාව ගායනා කරමු. ඔබ වහන්සේ සෑහේ. අපගේ ප්‍රශංසාවල අපගේ නමස්කාරය ලබන්න. සුනේ
සගයේ වැඩ වසනා දෙවි දූත සෑහේ දිවි පිදූ වැටළු තුමානන් ශුද්ධයි ශුද්ධය තුමා කුරුසියේදී කැඩෙන්න ඉඩ හැරිය ඔබ වහන්සේගේ
ශරීරය අපි සිහි කරනවා. ඒ පූජාව අපි සිහි කරනවා ස්වාමීනි. මේ රොටි වලට අපි ස්වාමීනි සහභාගී වන විට යේසුනි අපි සහභාගී වෙන්නේ ඔබ වහන්සේගේ ශරීරයට. ස්වාමීනි අපි ඔබ වහන්සේ සියලු ගෞරවය දෙනවා ස්වාමීනි. रोटी वाले अपने सहभागी बनवा सूती पूर्व लोगों से ये बागे मस्वामी ने बोहान से रात्रि आहार इन पशुओं को सलाने दे रखे ने क्यों हुआ मैं कुसलाने इंसान के तवत पहनने बोहान से अपने वेनु वेन बगुरवान ना हु ये आलू तो गिरिसु में रुद्रे आए किया स्वामी ने मैं कुसलाने राशि पाल रखा आलू गिरिसु रोटी क्या बेलाई कुसलाने तिया गाना पियो को मेरे तो साहब आगे बैठे तो को मत तिया गाना मेरे लिए खाना सुबह सुबह बांध कर बैठना मेरे दोनों संध्या काले नहीं सम अब मध्य वो हंसे वैदवासे करने सासुति बांध कर मैं आलेप या मैं अभिषेक है स्वामी ने आप अगे जीवित वल वो हंसे के ही मदाक्वा स्वामी ने स्थापित करने की लापील है ये प्यारे ने वो हंसे के आशीर्वाद है मैं सिर्फ इतना निदास करा ये प्यारे ने वो हंसे तुला वर्धन है विन्न आउट ऑफ कार कराम स्वामी स्वामी स्वामी